මම මොනවද කන්න තියෙන්නේ? ආප්ප තියෙනවා මහත්තයෝ, වණ්ඩු තියෙනවා, අලුපල මල්වත් එක්ක පොල් රොටි. මට දෙන්න කකුරු කෑල්ල. මාත් කොහෙද දෙන්නේ? එන්නේ නම් කොළඹින්ද? හොඳ රෝන්දෙක් ගිහුවා මම. බයිසිකලෙටයි මට හොඳට මහන්සි එහිඳ ගෙදර හොයාගෙන යනවා. මම ගියද ගන්න? රුපියල් 60යි මහත්තයා. මහත්තයා ඉතුරු සල්ලි? ඉතුරු අතරේ මම තියාගන්න. ගැටබුරු දෙයියන්ගේ පිහිටයි මහත්තයා. පරිස්සමෙන් ගිහිල්ල එන්නකෝ එනවා. නෑ නෑ, මම යූටියුබර් කෙනෙක් නෙමෙයි. මම ලෝන් ට්‍රිප් එකක් ගියා. මම ඒකේ රූට් එක හදාගත්තේ ඔයගේ channel එක බලලා. මම මීගොම්මෙ පුත්තලමට ගියා. පුත්තලමෙන් මන්නාරම්, තලේමන්නාරම්, තලේමන්නාරම් අලිමංකඩ, අලිමංකඩෙන් ට්‍රින්කොට්, ට්‍රින්කොලින් බැටික්ලෝ, බැටික්ලෝ අම්පාර, අම්පාරෙන් උඩවල වේරා රත්නපුර. මේ කැලේ ඇතුළ තමයි මගේ අලුත් vlog එක කරන්නේ. ඔව්, නියමයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට මෙහෙන් entrance නෑ. හැබැයි අපි ගෙවල් ගාවින් ඔයාට පුළුවන් අතුල්ලෙන්ද? මට පුළුවන් ඔයාලා ආව සපෝට් කරන්න. ඔය තනියමද යන්නේ? ඔව්, ඒක දන්නවනේ. එුණාට මේ හැමතැනකම කැලේට යන්න බෑ. කැලේ තියන වෙන මාතාර. ඇත්තද? ගිහිල්ලා බලමුකෝ එන. නගින්නද? ඕ! මේ තනමන. ඉන්ස්ටා ස්ටෝරි දාන්න බෑ. අවසර මං හිතන්නේ ඔයාලට අවසර කැලේ ඇතුළට යන්න දෙයි කියලා. ඇත්තටම මේ හොස්ටල් එකක් හරි Airbnb එකක් හරි නැද්ද? ඒක ලැවෙන්නේ කොහෙද ලොවා? අද රැට නවතින්න ඔයාලට මම අඳුරන තැනක් ලෑස්ති කරලා දෙන්නම්. අඳුරන්න ඕනේ නැහැ ඉතින්. මේ ඔයාලා ගෙදර නවතින්න බැරිද? මං දැන් අඳුරනවනේ. ඉතින් ප්‍රශ්න නැහැ, ඔයාලා නවතින්න පුළුවන්. හැබැයි ඉතින් මේ කැලේක එකපාරම හදිස්සි අම්බෙච්ච කොල්ලෙක් ඉදිරියට නවතින්න ඔයාලට බයක් නැද්ද? මං කරාටි දන්නවනේ. ඔයාලට කාඩ් එකක් අල්ල පෙන්නන්න පුළුවන්ද? කාඩ් එක කිව්වොත්
මේ තමයි අපේ ගෙදර. මේ ඇවිල්ලා මගේ යාළුවෙක් මෙයාගේ නම මංසරන් මංසරන් එයා මගේ බ්ලොග් එකේ නම මගේ නම අශෝකලා ආදරෙත් කියන අශෝක කියන හොඳයි පුතේ වාඩි වෙන්නකෝ මම මොනවරි කන්න ලෑස්ති කරන්න අශෝක ජීවිතේම තියෙන ෆෝන් එක නේද? මේ ෆෝන්. මම කුසියට යන්න ඕනේ. මෙයා තමයි මිතුන්. මෙයා දවස් 7ක් තිස්සේ ලංකාවටේ කරා ගැහුවා. මන්නාරම, විල්පත්තු, යාපනය, ත්‍රිකුණාමලය මිතුන් ලංකාවෙන් භාගයක්ම බයිසිකලෙන් තමයි cover කළේ. මෙහෙම ගිහින් මිතුන් නවතුනේ අන්තිමට මිතුන්ගේ හුරු පුරුදු කොළඹ ගෙදර නම් නෙවෙයි. කොළඹත් පාස් කරන් මිතුන් ගමට එනවා අවුරුද්දට කලින් අම්මලව බලන්න. මම අද කතා කරන්නේ මිතුන්ටත් වඩා මිතුන්ගේ මහ ගෙදර. මිතුන්ගේ මතකයන් ගැනයි. මේ තියෙන්නේ මිතුන්ගේ කාමරය. තාමත් මිතුන් එනකම් බලන් ඉන්න හැටි. ඉඳලා ගෙදර ආවට මිතුන් මේ ගෙදර මේ කාමරේ රැයක් ගත කරලා නැහැ අවුරුදු 4කින්. මිතුන්ගේ නෝට්ස්, මිතුන්ගේ කප්ස් මේ හැමදැනම තියෙන්නේ මිතුන්ගේ සිතුවිලි, මිතුන්ගේ මතකයන්. හැබැයි මිතුන්ගේ මහ ගෙදර කාමරේ මෙහෙම වුණාට කොළඹ ගෙදර නම් මිතුන්ගේ පොඩි එකාගේ කාමරේ තත්ත්වේ ඊට වඩා සෑහෙන්න වෙනස්. මෙහෙම වුණාට අපේ ගෙදර බිත්තියල මම පොඩි එකාට අකුරක්වත් අඳින්න ඉඩ දෙන්නේ නැහැ. ඌ කැමති මේ පෙස්සුව කෙලින්න. ඒ වුණාට අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මම උට වයිට් බෝඩ් එකක් අරන් දීලා තියෙනවා. ඌ ඒකේ ලියනවා, මකනවා, මකනවා, ලියනවා. හැබැයි මෙහි අවුරුදු 20ක් මම ලියපුවා එහෙමම දිනනවා. මට ඕනම් පුළුවන් වාට කියන්නේ මේ වටේම ඉන්නේ නැගෙන විස්තර. මම මෙතන තියෙන දෙවටම. දෙවටෙන් එහා පැත්තේ ඉන්නේ බඳු බාප්පා. එතන එහා පැත්තේ කුසල්. කුසල් අයලා ඉදිරිය තමයි අපි ඉස්සර ක්‍රිකට් ගහන්නේ. කුසල් මිනිස්සේ නෑ නෑ. කුසල් මිනිස්සේ කුසල් විධානපතිරණ.
මේ පැත්තේ ඉන්නේ සේන. දැන් අහන්න බා මොන සේනද කියලා. ඔක්කොම ඉන්නේ එක්ක නේද ඔක්කො යාළු. යාළුවන්ට තර නේද ඉන්නේ. ආයි. මිතුන් කියන විදිහට මිතුන්ගේ ගෙවල් වලට එන කට්ටිය මිතුන් හොඳට දන්න කියනයි. ඒ මිතුන් අවුරුදු 10ක් තිස්සේ ජීවත් වෙන හෝමාගම ස්කීම් එකේ ගෙදර තාප්පෙන් එහා මිතුන් නොදන්න කට්ටිය කී දෙනෙක් නම් ඉන්නවද? ඇත්තටම අප ජීවත් වෙන්නේ මොන තරම් ව්‍යාජ ලෝකයකද? ඔගලන්ගේ ගෙවල් ළඟ පාට තාප්පෙන් එහා ඉන්න කෙනා ඔගොල්ලෝ අඳුරන කෙනෙක්ද? හොඳට අඳුරනවද? එහෙම නැත්නම් මිතුන් වගේ දන්න කියන උන් සිය ගානක් වට කරන් ඉඳලා නොදන්නුන් ගොන්නක් කින් පරිසරයක ජීවත් වෙන කෙනෙක්ද? මම කාමර ලැස්ති කරලා නිල ගොන්දර නේ. අවුල තියෙන මෙතන දාන්න. පොඩි ආතල් එකක් තියෙනවා. ඔයාර මෙතන මේ මංගලට පොරොන්දුන විදිහටම මං කොහෙද ඉන්නේ කියලා කියන්න වීඩියෝ එකක් අරගෙන ඔයාලා ගාවට ආවා. එතකොට අර ඉන්නේ මගේ කතාවේ කතානායක මිතුන්. ඔය නම් ඉන්නේ මිතුන්ගේ තාත්තා. මිතුන්ගේ තාත්තයි උදේම ඔයාලගේ කුණු වස් කරනවා. මේ බලාපොරොත්තු කුණු වෙනයි විදිහට නිස්පන්දි කළමනාකරණය කරන තමයි බහැර කරන්නේ. මුවල්කම දාපන් ඈ. ඒක ඔයාලගේ දෛනික කාර්යයක් ඒක. මේන්නේ අවුරුදු සුවඳ. උදේ පුතා ඉක්මනට යන්න හදන හින්දා මම මේ කැවිලි ටිකක් හදනවා. මම යන්නේ නෑ අම්මා. වඩපුලද මඩපුලි උදව්වක් කරන්න. වාගේ බ්ලොක් එකේ දාන්න මිතුන් යන්නේ නෑ කියලා. මේක තමයි මිතුන්ගේ කතාවේ හොඳම හරිය. මිතුන්ගේ තීරණය වෙනුවෙන් මම ෆුල් සප් එක දෙන්න තීරණය. මේක ඉදිරින් තමයි ඉස්සර මේ ගමේම අවුරුද්ද ෆන්ක්ෂන් වෙන්නේ. මේක ඉදිර ඉස්සර මුළු ගමටම හරියන්න ලොකු කෑම මේසයක් තිබුණා. මේ ගෙදරින් මුළු ගමටම හරියන්න කැවිලි හැදුවා. මේ ගෙදරින් හැම ගෙදරටම තෑග්ගක් ගියා. හැබැයි ඉතින් අද මේ ගේවත් ෆන්ක්ෂන් වෙන්නේ. මිතුන්ගේ වචනවල ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එයා පුංචි කාලේ ඉඳන් ජීවත් වෙච්ච එයාගේ ගෙදර, එයාගේ සිද්දිරියම ආයෙත් ගොඩනගන්න තමයි එයාට ඕන කළේ. මමත් මගේ දිනසටහනෙන් දවස් කීපයක් මිතුන් වෙනුවෙන් වෙන් කරන්න තීරණය කළා.
මවගේ දෙකක් විතර ඇති පුතේ. මේ ඔය ෆෑන් කෙනෙක් කතා කරනවා. කවුද අපි? ඔයා ෆෝන් එක ඇන්සර් කරන්නේ නැහැ කියලා මගේ Facebook එකට කෝල් කරලා. හෙලෝ. මිතුන්. මෙයාලට ඉන්නේ මං විතරයි අම්මා. හරි හරි. ඔයා වැඩි ටික කරගන්නකෝ. මෙහෙ දේවල් ගැන මුකුත් හිතන්න එපා. අපි පිටත් වෙලා ඉන්නේ. අපිත් ඔහේ එනවා. අපිට ඉන්නේ තුවා විතරයිනේ මිතුන්. තාත්තිට තෑග්ගක් ගෙනාවේ නැද්ද? ඇයි මමා ඇයි මමන්ට ලොකුම තෑග්ග? මං සරන්නේ. ඔයත් ඔය ෆෝන් එකෙන් අම්මා දිහා බල බල දුක් වෙන්නේ නැතුව ගෙදර යන්න. අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග අපිම තමයි. ගොඩක් විදිහට කියනවා.